ඒක මෙතෙන්ට අදාළ නැහෙනි. අලුත් පක්ෂ හැදිච්චා මේ රටේ පක්ෂ 60 ගානක් තියෙනවා. තව එකක් හැදුනාද කියලා. ඒක තියෙනවා එක්ක දෙක. පක්ෂය දෙකට වෙනවා නිදහස් පක්ෂය නැත්නම්. ඔක උනා ශ්‍රී ලංකා නිදහස් පක්ෂය තියෙනවා දිය වෙන්නේ. දිනපතා උද්ඝෝෂණයට වදින මේ දේවල් ඉන්න. රැලි ඕනතරම් පේනවනේ. දැන් විපක්ෂයට කරන්න දෙයක් නැහැ. පොදු විපක්ෂය කියලා නන්නත්තර වෙච්ච කණ්ඩායමක් ওই 3-4 පොළ උද්ඝෝෂණය කෙරුවයි කියලා මේ ආණ්ඩුවේ සංවර්ධන වැඩපිළිවෙල නවත්තන්නේ නැහැ. මොකද මේ යහපාලන ආණ්ඩුව දැන් දිගටම යනවා. ඒක විතරක් නෙමෙයි. දැන් ওই හැමතැනම උද්ඝෝෂණ නැහැ. එහෙම මෙහෙන් කීපයක් තියෙනවා. පහුගිය කාලේ හැම උද්ඝෝෂණ තියන්න දුන්නද? මේ රතුපස්වල අහිංසක මිනිස්සු පිරිසිදු වතුර ටිකක් බොන්න ඉල්ලපු වෙලාවේ හමුදාව දාලා කොල්ල 3 දෙනෙක් මැරුවා. මේ ආණ්ඩුවේ සම්පූර්ණ මේ රටේ ජනතාවට නිදහස දීලා තියෙනවා. ප්‍රජාතන්ත්‍රවාදී නිදහස දීලා තියෙනවා. ඕනේ දෙයක් කතා කරන්න පුළුවන්. රජයේ ඕනේ තරම් විවේචනය කරන්න පුළුවන්. අපිට කුණුහරුපෙන් බනිනවා. ජනාධිපතිතුමාට අගමැතිතුමාට මේ ඇමතිවරුන්ට බනිනවා. මට බනිනවා. ඉතින් ඒක ප්‍රජාතන්ත්‍රවාදී ඒක අපි විශ්වාස කරන ප්‍රජාතන්ත්‍රවාදී ඕනේ එකක් කිව්වා අපි. දැන් හොරකම් කරන්නවත් බෑ නිතී. ඒක නිසා බොහොම පාළුවක් දැනෙනවා ඇති ඒගොල්ලන්ට. හිටපු ජනාධිපතිතුමා මීට කලින් ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ කුලියට කාලයක් දීලා ගියේ. යන්තම් මෙතුමියයි බණ්ඩාරනායක පවුල තිබිච්ච හින්දා තමයි ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ රැකගෙන මෙච්චර කල්වත් ආවේ. එතුමාගේ සමාජිකත්වයත් තහනම් කළා තිබුණානේ බණ්ඩාරනායක රැකගෙන. රුපියල් 2 මුද්දරයක් පිට අස්සම් කළා සමාවරන් තමයි මහින්ද රාජපක්ෂ මහත්තයා ආවේ. ආපහු ශ්‍රී ලංකා නිදහස් පක්ෂේට. බැසිල් රාජපක්ෂ මහත්තයා 3-4 සැරයක් එහාට මෙහාට ගියා. UNP වේදිකාවේ හිටි. ආපහු සැරයක් මේගොල්ලෝ රුපියල් 2 මුද්දර දැන් නැහෙනි. රුපියල් 10 මුද්දරේ අලවලා ආපහු ඇප්ලිකේෂන් එක පුරවලා කකුල් දෙක අල්ල මෛත්‍රීපාල සිරිසේන මහත්තයා ගාවට එනවා සමාජිකත්වයේ ඉල්ලගෙන.